ඉතින් එහෙනම් අපි යන් කලින්ම පාඩමට කොහොමද මේ ඉන්විටේෂන් එකක් ලියන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් ඉගෙන ගන්න. Right. Stay focused on the lesson. This is not a hard point. මේක අමාරු වැඩක් නෙමෙයි. We can deal with that one easily. ලේසියෙන් වැඩේ කර ගන්න පුළුවන්. Right. Stay connected with the lesson now with Dilish sir. Right guys. මුලින්ම ලියන්න ඕනේ මෙන්න මේ. මොකක්ද? ඉන්විටේෂන් කියන වචනේ කැපිටල් අකුරෙන් නිර්මාණය කරන ඕනේ. ඉන්විටේෂන්. Okay. ආරාධනාවයි. ඉන්විටේෂන්. Invitation, right? ඊළඟට වල කරන්නේ මේක දැන් ආරාධනා කරන පුද්ගල සෙට් එකක් ඉන්නවනේ එයාලගේ අපිට පටන් ගන්න පුළුවන් මේමයි විවිධ විදිහට මේක ලියනවා right මොන ෆෝමැට් එකෙන් ගත්තත් මේකත් 100% correct ෆෝමැට් එකක් පැහැදිලිනේ ඒ නිසා මේ ෆෝමැට් එකෙන් යන්න ලේසියෙන් වැඩේ කර ගන්න පුළුවන් අපි බලමු මේ වැඩේ කරන්නේ අපි කියමු ආර්ට් ක්ලබ් එක කියලා the art club ආර්ට් ක්ලබ් එක මොකේ ආර්ට් ක්ලබ් එකද අපි කියනවා of ගැමුණු විද්‍යාලය right බං ආර්ට් ක්ලබ් ඔෆ් ගැමුණු විද්‍යාලයේ ආර්ට් ක්ලබ් එක මොකද කරන්නේ කෝඩියලි ඉන්වයිට්ස් ඉතාමත්ම සාදරයෙන් ආරාධනා කරනවා කෝඩියලි ඉන්වයිට්ස් සාදරයෙන් ආරාධනා කරනවා හරි කාට ආරාධනා කරන්නේ ද principal and the staff කරන්නේ කියන්නේ මේ විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලයට the principal and the staff මාලිපේදී ගැඹුරු විද්‍යාලය ආර්ට් ක්ලබ් එක සාදරයෙන් ආරාධනා කර සිටිනවා invites කියලා මේක වචනින් දාන්නේ ගැඹුරු විද්‍යාලය ආර්ට් ක්ලබ් එක එක වචන නිසා invites ආරාධනා කරනවා කාටද the principal and the staff විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලයට මොකෙන්ද දෙන්නේ කියන්නේ ඒක දාන්න අපි 2 ඔකේ මොකෙන්ද දෙන්නේ කියන්නේ 2 the annual අර කිම් annual art day කියලා වාර්ෂික කලා දිනය සම්බන්ධයෙන් annual art day to the annual art day මේක තියෙන දවස් අපි ලිනවා මෙහෙම බං 2 be held පවත්වන්නට යෙදෙන to be held පවත්වන්නට යෙදෙන කවුද පවත්වන්නේ දෙන්නේ දිනේ දානවා සාමාන්‍ය පරිදි සාමාන්‍ය නෝටිස් වල දාන විදියට on 2nd of may on 2nd of may 2021 okay on 2nd of may 2021 තියෙන කවද්ද මැයි දෙවනදා 2021 මැයි දෙවනදා මේක පැවැත්වෙන්නේ තියෙන වෙලාව දාන්න මම මෙන්න මේ විදියට from 8 AM onwards කියලා මම දාන්න. onwards කියන වචන භාවිතා කරන්න මෙතනට 8 ඉඳලා ඉදිරියට තමයි පැවැත්වෙන්නේ. from 8 AM onwards. කොහෙද තියෙන්නේ? in the main hall. in the main hall ප්‍රධාන ශාලාවේදී. මම මේ ෆෝමැට් එක ඉස්සලම අපි කියනවා කවුද මේ වැඩේ කරන්නේ ද ආර්ට් ක්ලබ් ඔෆ් කැමරු විද්‍යාලය කෝඩියලි ඉන්වයිට්ස් තමත් සාදරයෙන් ආරාධනා කරනවා කාටද ද ප්‍රින්සිපල් ඇන්ඩ් ද ස්ටාෆ් ප්‍රින්සිපල් සහ ස්ටාෆ් එකට ආචාර්ය මණ්ඩලයට මොකේද ටු ද මොකේද ඇනුවල් ආර්ට් ඩේ එකට එන්න කියන්නේ කවද්ද තියෙන්නේ ටු බී හෙල්ඩ් පවත්වන්නට යෙදෙනවා කවද්ද ඔන් 2nd of May 2021 වෙලාව from 8 AM onwards අතේ ඉඳලා ඉදිරියට තමයි පැවැත්වෙන්නේ කොහෙද තියෙන්නේ ඉන් ද මේන් හෝල් ප්‍රධාන ශාලාවේදී ඉතින් මම මේ ඉන්විටේෂන් එකේ ඉතුරු හරිය මෙන්න මේ හරිය ලියන්න ළමයිනේ අවසානට අපිට ලියන්න පුළුවන් මේකේ ආරාධිත අපුත්තාව කොහොමද the chief guest will be මම ඒක මේ හරියෙන් මේ වාක්‍ය ලියන්නම් the chief guest will be Mr. Kumar the Minister of Education. Right, now මේ ඉඩ තියෙන විදිහ ළමයිනේ මේක මේ විදිහට ලියුවට ඕනනම් තනි වාක්‍යයක් විදිහට දිගට වාක්‍ය කොටස් දෙකක් විදිහට ඔයාලට ඕනනම් ලියන්න පුළුවන්. පැහැදිලිව මම මේ කියන කතාව නේද? ඉතින් මේක තමයි අපි අවසානට ලියන්නේ. කවුද ආරම්භ කරන්නේ? The chief guest will be Mr. Kumar the Minister of Education. හරි? අනේ අවසානට අපි ලියනවා මොකද සංවිධායක කමිටුව තමයි මේ වැඩේ කරන්නේ. Organizing committee only right sangdaya committee organizing committee tamai
මේක සූදානම් කළ ආරාධන පත්‍රය බාර දෙන්නේ සංවිධායක කමිටුව. ඉතින් the art club of ගැමුණු විද්‍යාලය cordially invites the principal and the staff to the annual art day to be held on 2nd of May 2021 from 8 a.m. onwards in the main hall. මෙතනම යටතේ තියෙන ටික තමයි වීඩියෝ එකේ දැමෙවම. The chief guest will be Mr. Kumar, the Minister of Education. How සංවිධායක කරන්නේ? කවුද මේක දෙන්නේ ආරාධන පත්‍රය? Organizing committee. Do you understand that one? I think this is not difficult or hard. අමාරු නෑ. නේද? Okay. මත්තම් ඉතින් ළමයිනේ මේ කියන ෆෝමැට් එකට ඔයාලා පුළුවන් මේ ආර්ට් ක්ලබ් වෙනස් කරන්න, ගැමුණු විද්‍යාලය වෙනස් කරන්න, නේද? ආරාධනය කරන කට්ටිය වෙනස් කරන්න, උත්සවය වෙනස් කරන්න, දින වෙනස් කරන්න, පැහැදිලි ෆෝමැට් එකකයි. බය වෙන්න එපා. ඕන ආරාධන අමුත්‍රා වෙනස් අමුත්‍රා වෙනස් කරන්න පුළුවන්. ආරාධන අමුත්‍රා වෙනස් කරන්න පුළුවන්. සංවිධායක කමිටුව වෙනස් කරන්න පුළුවන්. ඕන මේ ඕගනයිසින් කමිටිය ගැන කොහොමත් හැම එකකටම එකක් දාන්න තියෙන්නේ. හරිද? ඉතින් ඒ විදිහට ඔයාලගේ වැඩේට මේ ෆෝමැට් එකට අවශ්‍ය වෙන විදිහට භාවිත කරගන්න. තොරතුරු මාරු කරලා වාක්‍රට එකයි තොරතුරු මාරු කරලා ඔයාගේ ඉන්විටේෂන් එක ලස්සන ලියා ගන්න. ඉතින් ළමයි, thank you very much for stay connected with me. I'm Dilish Obesekara. Stay focused on many many important lessons with my teaching process. So guys, thank you very much. Have a good day. See you again.